දෙවියන් වහන්සේට ස්තුති මගේ සහෝදර සහෝදරි අපි දෙවියන් වහන්සේට ඔසබන යාඥාව নমස්කාරය අපේ මෙනෙහි කිරීම දෙවිඳුන්ට මිහිරි සුවඳක්ද අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මිහිරි සුවඳක් වූ নমස්කාරයක් ඔසවන්න නම් අපි තිරස් අතටත් අපේ සම්බන්ධතාවයන් අපි නිවැරදි කරගන්න ඕනේ ඉහළට নমස්කාරය ඉස්සෙන්න නම් පහළ තීන සම්බන්ධතාවයන් නිවැරදි කරගන්න කියලා යේසුස් වහන්සේ මතක් කරනවා මතේ සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ 23යි 24යි පදවල ඒකේ මෙහෙම කියනවා එබැවින් නුඹේ පඳුර පූජාසනේ ළඟ පුදන කල්හි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධත්වයක් ඇති බව එහිදී නුඹට සිහි වීලා නුඹේ පඳුර පූජාසනේ ඉදිරියේ තබා ගොස් පළමු කොට නුඹේ සහෝදරයා හා සමගි වී පසුව ඇවිත් නුඹේ පඳුර පුදපන්න මගේ සහෝදර සහෝදරිය අපිට මතක් කරනවා අපි নমස්කාරයෙන් එදා දවසේ සෙනඟ පූජාවල් ලොප්පු කරා දෙවිඳුන්ට ගෞරවය කරා දෙවිඳුන්ව දෙවිඳුන්ගේ නාමයේ සෙව්වා අපි අද අපි යාඥා කරනවා নমස්කාර කරනවා අපි දෙවියන් වහන්සේගේ කාරණාවල් වල එදී ඉඳිමින් මොනවද කරන්නේ අපි දෙවිඳුන්ට ගෞරවය දෙනවා දෙවිඳුන්ගේ නාමයේ අපි ඔසවනවා යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේව ඔසවන්න කලින් උන්වහන්සේට ගෞරවය දෙන්න කලින් අනිත් සහෝදරයා පේන සහෝදරයාත් එක්ක තියෙන සම්බන්ධතාවය හරිගස්ස ගන්න කියලා. ඒ සම්බන්ධතාවය හරිගස්ස ගන්නේ නැතුව කවදාක්වත් දෙවිඳුන්ට ඔසවන පූජාවක් උන්වහන්සේ පිළිගන්නේ නැහැ කියන එක උන්වහන්සේ මතක් කරලා දෙනවා. නිෂ්ඵල පූජාවන් මට ගෙනෙන්න එපා කියලා යෙසායා පුතේ පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා. ඉතින් මගේ සහෝදර සහෝදරිය උන්වහන්සේට අපි ඔසවන මොන ගෞරවය දෙන්න අපි උන්වහන්සේට මොන මෙහෙවරක් කළත් අපි හැම වෙලේම මතක තියාගන්න ඕන මොකද්ද පළමු කොට කරන්න යුතු දේ ඉස්සල්ලා කරන්න ඉස්සල්ලා සම්බන්ධතාවය හදාගන්න ඉස්සල්ලා ඒ සම්බන්ධතාවය පළුදු වෙලා තියෙන තැන හොයාගෙන ඒකත් එක්ක ගනුදෙනු කරන්න එතකොට දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයට ඔබගේ හානියක් වෙන්නේ නැහැ නැත්තම් මේ පහළ තියෙන සම්බන්ධතාවය බිඳවට්ටගෙන ඉහළත් එක්ක සම්බන්ධ වෙන්න බෑ ඒකෙන් හැම වෙලෙම කියන්නේ අපිට මේ පල්ලෙහා තියෙන කාරණාවල් නැත්තම් මේ පොළවේ අයත් එක්ක හොඳට සමාදානෙන් ඉඳලා ඒගොල්ලන් කියන ඔක්කොටම එකඟ වෙලා දෙවියන් වහන්සේට පූජාවක් ඔසවන්න නෙමෙයි මගේ සහෝදර සහෝදරිය අපි තේරුම් ගමු මේකේ කතා කරන්න විශේෂයෙන්ම අනිත් කෙනාට සමාව දීලා ඇවිල්ලා සමාව අරගෙන ඇවිල්ලා පඳුර උන්වහන්සේට උසවන්න කියලා. එතකොට ඒ පඳුර උන්වහන්සේ පිළිගන්නවා. මොකද උන්වහන්සේ හැම වෙලේම අපේ පඳුර එක්ක උන්වහන්සේට මිහිරි සුවඳක් නැත්තම් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන උන්වහන්සේට අකමැති අප්‍රසන්න පූජාවක් වෙනවා. ඉතින් එසේ නොකරන් මිහිරි සුවඳක් යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයෙන් ඒ පූජාව සෙව්වා වගේ අපිත් මිහිරි සුවඳක් හැටියට උන්වහන්සේට අපේ පූජාවන් නොසෙව්. ඔබට ජේසු පිහිටයි සුබ දවසක්.